iPhone है। क्योंकि इस वजह से आप सीधे ना जाए ना मामू सुबह क्या मेरे लोसन फैमिली लोसन फैमिली यूट्यूब चैनल देखे एवा गेम पे द ग्रीन मूवमेंट नीले ने आए फेसबुक पेज के आप ने देखे ना बिजनेस पेज के ना फेसबुक पेज के वगे भी यूट्यूब चैनल देखे बहुत मात्र का दिन और ये जाते हैं आप दैनम या कहते हैं आर्थिक क्षेत्र के ना वो बेटे विशेष ऑनलाइन व्यापार के ना ඉදිරිපත් කරන්නේ ඉතින් අපේ පේජ් එක ලයික් කරන්න YouTube channel එක subscribe කරන්න ඔබට අපේ post ඒ වගේම video අපි upload කරන සැනින් ඔබට ලබා ගන්න පුළුවන් ඉතින් මේ වෙනකොට අපි එක වැඩසටහන ආරම්භ කරලා තියෙනවා ඔබ දන්නවා කලින් වැඩසටහන බලලා ඉන්න ඕනේ මේ වැඩසටහනට ඒ තමයි අපි digital currency නැත්නම් crypto currency හඳුන්වා දීලා ඒ ක්ෂේත්‍රයේ තිබ විටේ කියන ව්‍යාපෘතිය ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේ සමස්ත වැඩසටහනේ හත්වෙනි වීඩියෝ එකේ වගේම විටේ සම්බන්ධයෙන් නම් පස්වෙනි වීඩියෝ එක. ඉතින් මේ වැඩසටහන YouTube channel එකෙන් බැලුවත් අපේ Facebook page එකෙන් බැලුවත් මේ දෙකේම ආටිකල් වල බලන්න මේ වැඩසටහන වීඩියෝ එකට අදාළ ආටිකල් දෙකේ අපි කලින් වැඩසටහන වල link තියෙනවා. ඒ link අනුපිළිවෙලින් බලන්න ඉන්න ඕනේ මේ වැඩසටහනට. නැත්තම් ඔබට මේ කියන දේ වැටෙන්නේ නැති නැති වෙන්නේ ඒක නිසා ඒක අනිවාර්යයි ඒකත් මතක් කරනවා ඒ වගේම මේ link වල මේ විදේ ජාතෘතියට අවශ්‍ය ඔන්ලයින් දිනුම හදාගන්න ඕන කරන link එක තියෙනවා ඒ වගේම crypto currency wallet හදාගන්න link ද සපයලා තියෙනවා ඉතින් අද අපි අපේ මේ වැඩසටහනේ විශේෂ වශයෙන් මේ විදේ social reward platform එකෙන් ප්‍රධාන වශයෙන් e-commerce එකේ ඉන්න garden metrics එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ මාතෘකාව විදේ social reward platform එක මේක කියන්නේ SRE කියලා හඳුන්වනවා. ඉතින් මේ social reward platform එකේ අපි යනවා මේක තියෙන විශේෂ කොටසක් ඒක තමයි member back office එක කියන්නේ member එකටම my back office කියලා කියනවා ඒකට කියනවා MBO කියන ඉතින් මේ වෙන පිළ විදේ නිර්මාණය කරලා තියෙන Facebook හා සමාන නමුත් Facebook එකේ නැති මේ සුභසාධන app එකේ තියෙන වැදගත් කොටස තමයි මෙන්න මේ member back ඔෆිස් එක මේකෙන් ඔබ දැනගන්න දැන් තමයි මේක තියෙන මේ විදේ වොලට් එකක් ඒ වගේම ආදායම එන ඩොලර් විදේ කියන මේක ක්‍රෙඩිට් වොලට් එකක් විදේ ඒ වගේම ක්‍රෙඩිට් වොලට් මෙතන තියෙන්නේ ෆියට් කරන්සි මෙතන තියෙන්නේ ඩිජිටල් කරන්සි ඉතින් මේ ෆියට් කරන්සි ඩිජිටල් කරන්සි වලට ට්‍රාන්ස්ෆර් කරන්න ඩිජිටල් කරන්සි ෆියට් කරන්සි වලට ට්‍රාන්ස්ෆර් කරන්න දෙකම මේකේ හැකියාව තියෙනවා මේකේ විද්‍රෝ එක ඉවතට ගන්න මේ member back office එකෙන් මෙන්න මේ විදේ කියන crypto currency එක අර විදේ ඉතින් මේක තමයි insta share exchange එකකින් හරහා මාරු කරලා අපි fiat currency බවට පත් කරා මේ කියන්නේ digital currency මේ හරහා තමයි අපි මේකේ ආදායම ඉතින් ලබා ගන්න කටයුතු කරන්නේ. ඉතින් අපි මේ ඇප් එකෙන් ජෙනරේට් වෙන ආදායම මම කිව්වා අපි කලින් වැඩසටහනේ පර්පස් සන්ඩර්ස් එක නැත්නම් පර්පස් මැට්‍රික්ස් එක ගැන කතා කරා. මම කිව්වා ඒක මේක තේයි සාමාජිකයන්ට නැත්නම් ප්‍රීමියම් කැටගරි එකේ සාමාජිකයන්ට පළමුවෙන්ම ඒ පර්පස් මැට්‍රික්ස් එක දෙවෙනිම ඒකට අවශ්‍ය මේ ඩෙස්ටිනි රන් එක සිද්ධ වෙනවා ඊළඟට garden matrix එකෙන් මේකේ app එකේ ප්‍රධාන income එක නේද ඒක member කෙනෙකුට විශේෂම income දෙක තමයි මේ ඩෙස්ටිනි රන් එක නිසා හදන මේ purpose income එක ඒ වගේම මේ app එකෙන් එන විශාල ආදායම කරන්නේ garden matrix එකෙන් එතකොට ෆ්‍රී මෙම්බර් කෙනෙකුට අපි දන්නවා මේ දෙක එයාට අදාළ නැහැ එයා ආදායම ගන්නෙ මෙන්න මේ garden matrix එක හරහා. ඉතින් අනිවාර්යයෙන් මේ
අද අපි කතා කරන්නේ මොකද්ද මේ garden matrix එක කොහොමද ඒක හැදෙන්නේ කියන කාරණා. ඔබ දන්නවා මේ වගේ social platform එක social media එක තමයි customer base එකෙන් මුදල් දෙන. ඒ customer base එකේ ඉන්න අය මේ app එක. මේ app එක තමයි mobile එකේ මේ customer base එක. කියන්නේ ඇක්ටිවිට ලොග් වෙන වාරේ පාස. ඒ වගේම මේක ඇතුලේ තමන්ගේ ඇක්ටිවිටීස් කරන වාරේ පාස මේකේ සමාගම මේ කිසිවක් නිකන් දෙන්නේ නැහැ. මේ සියල්ල දෙන්නේ මුදල් වලට. ඒක සත්ව ගණන් සත්ව දශම ගණන් වල ඉඳලා තමයි මේ අය කියන වෙන්නේ. ඉතින් අපි කිව්වා 1 2 3 4 බිලියන් කස්ටමර් බේස් එකක් ඉන්නකොට මේ එන ඉන්කම් එක මේ දෙන ගෙවන මුදල සමාගමට බිලියන් මාසෙකට ට්‍රිලියන් කියන මට්ටමේ තමයි ආදායම තියෙන්නේ. ඉතින් මේ ආදායම මේ කස්ටමර් බේස් එකටම නැවත දීම තමයි විශේෂත්වය. තමන් ගන්න ආදායමේ කොටසක් නැවත ප්‍රතිශතයක් නැවත කස්ටමර් බේස් එකටම ලබා දීම. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියේදී කස්ටමර් බේස් එකේ එක සාමාජිකයෙක් ගත්තාම මේ මුදල් මෙයාට කොච්චර දෙනවද කියන එක තීරණය කරන මේකේ නිර්මාණය කරන විශේෂ වැඩසටහන නැත්නම් විශේෂ ක්‍රමවේදයක් තියෙනවා, විශේෂ ස්ට්‍රක්චර් එකක්. ඒක අපි අර කලින් කිව්වා වගේ පර්පස් මැට්‍රික්ස් එක වගේ ඒක මේ ප්‍රීමියම් කැටගරි එකේ ස්ථානගත වීම අනුවනේ ප්‍රර්පස් මැට්‍රික්ස් එක කියන්නේ. මේකේ හැම ස්ථානගත වීමක් මත නෙවෙයි මේකේ මේ එක ප්‍රොෆයිල් එකක් යටතේ ඒ ආදායම එන ක්‍රමවේදයේ සකස් වෙන්නේ කොහොමද? ඒක ප්‍රොෆයිල් එකකට ආදානව මේ එන ආදායම මේකට ලැබෙන යම්කිසි එකතු කරන ආදායම එකතු කරගන්න ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මේ ස්ට්‍රක්චර් එක මේක ප්‍රොෆයිල් එකක සම්බන්ධයෙන් කොච්චර හැදෙනවද ඒක හැදෙන ප්‍රමාණයට ඒ ආදායම එනවා. ඒකෝට ඒ ස්ට්‍රක්චර් එක උඩින්ම විදියට හැදුනහම 344 මාසයකට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඒක එක මේ ඇප් එක විශාල කස්ටමර් බේස් එක මේ රන් වෙනකොට මේක එක් වතාවක් නෙවෙයි 20 වතාවක් දක්වා මේක ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් අපි මූලික වශයෙන් මෙහෙම කියන්නේ කිව්වට මේකේ ස්ට්‍රක්චර් එක කියන්නේ එක ප්‍රොෆයිල් එකක් හරියට Tamande ඉන්කම් එක එන මේ සෝෂල් මීඩියා ඇප් එකෙන් ජෙනරේට් වෙන ඉන්කම් එක මේ ඩිජිටල් ක්‍රියාවලියක් මෙතන වෙන්නේ. ඒ ක්‍රියාවලිය වෙන එක ඒ ක්‍රියාවලිය වෙන්න ඒ ක්‍රියාවලිය මේවා කරගන්න ලොගින් වෙන්න මේ ඇක්ටිවිටීස් කරන්න මේ සමාගමට මේ මුදල් ගෙවන සමාගමේ මේ මුදල් දෙන්නේ මේ ගෙවන මුදල් කොච්චර ප්‍රමාණයක් මෙයාට දෙනවද කියන එක මෙයාගේ ඒ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් අනුව ඒ ප්‍රොඩක්ට් වල යම් වටිනාකමකට මෙයා හදාගෙන තියෙනෝනේ තමන්ගේ ව්‍යුහය තමන්ගේ ප්‍රොෆයිල් එකට අදාළවන්නේ ව්‍යුහය එනර්ජි පොයින්ට් එහෙම නැත්නම් එනර්ජි බූස්ටර් ඒ විදිහට තමයි පබ්ලික් ලොන්ච් එකෙන් පස්සේ කියන්නේ නම් කලින් ඇරින්නේ මේ එකක් ලයික් යුනිට් කියන නමින් ලයික්ස් තමයි මේ එනර්ජි එක නැත්නම් මේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක ලයික්ස් කියන නමින් හැඳින්වෙන්නේ. ඒකට ලයික් එකතු කරලා ලයික් යුනිට් එකක් ලයික් 150ක් ලයික් යුනිට් එකක් හදලා ඒ යුනිට් කොච්චර මේ ප්‍රොෆයිල් එකට තියෙනවද ඒ යුනිට් ගන්න අනුව තමයි ගෙවන්නේ. මේක හරියට වත්තක පැලින් දෙවලා ගාඩන් එකක් හදාගන්නවා වගේ තමන්ගේ වත්තේ ඒ ගස් වල කොච්චර පළදා වෙනවද ඒක තමන්ගේ ආදායම වෙනවා වගේ. එහෙමත් නැත්නම් යම්කිසි කර්මාන්ත ශාලාවක ඒ මැෂින් පද්ධතිය හදුවාම ඒ කොච්චර ඒ මැෂිනරි එක ඒ ප්ලාන්ට් එක දෙනවාම ඒකෙන් කොච්චර ප්‍රොඩක්ට් එකක් එනවද ඒ වගේ තමයි මේකේ ආදායම මේ එක ප්‍රොෆයිල් එකකට ගලාගෙන ඉන්න මේ ප්‍රමාණය ලැබෙන්නේ එක කිහිප ගුණයක් ලැබෙන්න ඒ තියෙන යුනිට් ගන්න මේ ගානේ ඉන්න යුනිට් හැදෙන්න ඕනේ 3905 කියන අගය තියෙනවා. ඩිජිටල් ප්‍රොඩක්ට් හදාගෙන තියෙන්නේ 3905 එක
එක ප්‍රොෆයිල් එකක් සම්පූර්ණයෙන් 384 දෙකේ එක කාලයට අනුරූපව තමයි හැදෙන්නේ. ඉතින් මේ සිස්ටම් එක මේ digital product එක මේ කියන වර්ගීකරණයට ගිහිල්ලා තියෙනවා. දීලා තියෙනවා. මම ඒක දෙවිදිහට සඳහන් කරනවා. මම කිව්වා ලයික් තමයි මේ තියෙන්නේ. ලයික් 150. ලයික් එකකින් තමයි ඒ digital product එක ගන්න අපේ. එතකොට ලයික් 150ක් තමයි මම කිව්වේ ලයික් යුනිට් එකක් කියලා. මේ ලයික් යුනිට් එකේ වටිනාකමක් තියෙනවා. ඒක තමයි ඩොලර්ස් 760. එතකොට මේක දැන් පබ්ලික් ලොන්ච් එකෙන් පස්සේ මේ ලයික් කියන එක කියන්නේ එනර්ජි පොයින්ට් කියලා. එනර්ජි පොයින්ට්. එතකොට එනර්ජි පොයින්ට් 150 මේ ලයික් යුනිට් කියන එකට පබ්ලික් ලොන්ච් එකෙන් පස්සේ කියන්නේ එනර්ජි බූස්ටර්. එතකොට ලයික් 150 එනර්ජි බූස්ටර් එකක්. මේ වගේ එනර්ජි බූස්ටර් කොච්චර හැදෙන්න ඕනද? 3905ක් හැදෙන්න ඕනේ මේ සම්පූර්ණ ආදායම ඉන්න. අපි හිතමු මේකෙන් 1000ක් වගේ නම් හැදිලා තියෙන්නේ. මේ ආදායමෙන් 125ක් වගේ තමයි එන්නේ. තුනෙන් 130ක් වගේ තමයි එන්නේ. දවසේ තුනෙන් හතරෙන් එකක් වගේ නේද? ඔව්. එතකොට 125ක් වගේ තමයි එන්නේ ආදායම. 3905කින් යුනිට් 1000ක් හැදිලා තිබ්බොත් ඒ කියන්නේ 344 125ක ආදායමක් තමයි එතකොට එන්නේ. අපි දැන් බලමු මේ එක ප්‍රොෆයිල් එකක් දැන් ෆ්‍රී යූසර් කෙනෙක්. ෆ්‍රී යූසර් කෙනෙකුට යාගේ සබේ ඉඳලා පටන් ගන්න ආදායම එකතු කරලා ඒ එකතු වෙන ආදායම අනුව මෙන්න මේක හැදෙන්න ගන්න මේ ස්ට්‍රක්චර් එක. එහෙම හැදිලා අවසන් වුණාම තමයි යුනිට් 3905ම හැදිලා ඉවරුනායින් පස්සේ තමයි යාට මාසෙකට ෆික්ස් 344 එන්න පටන් ගන්න. ඉතින් මේකට ෆ්‍රී යූසර් කෙනෙකුට සෑහෙන කාලයක් යනවා. නමුත් ප්‍රීමියම් මෙම්බර් කෙනෙකුට ෆ්‍රී යූසර් කෙනෙකුට මේක කරන්න පුළුවන් බැරි කමක් නැහැ. වෙරි ප්‍රීමියම් මෙම්බර් කෙනෙකුට ඉතා ඉක්මනින් මේ 3905 ලබා ගන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි මේ සමාගම. මේක මේ ඇප් එක ක්‍රියා කරලා ඉබේ මේක හැදෙනකම් කියන දිග කාලයක් බලන් ඉන්න වෙන නිසා මේ ඇප් එක මම සමාගම විසින් මේ එනර්ජි යුනිට් එකක් මෙන්න මේ කියන මුදලට ඩොලර් 760 කියන මුදලට මිලදී ගන්න අවස්ථාව ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇප් එක ඇතුලේ තියෙනවා ලයිව් පර්චේස් කරන්න බටන් එකක්. ඒක එනබල් කරනවා. මේක ඩිසේබල් කරලා තියෙන ඇප් එක ලොන්ච් කරා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන පස්සේ ප්‍රීමියම් වේවා පේඩ් මෙම්බර් කෙනෙක් වේවා දෙන්නම කියලා මේ ඇප් එකේ මේ තියෙන ලයික් පර්චේස් කරන බටන් එක ඇක්ටිවේට් කරනවා. එතකොට එයා දවසකට ලයික් මිලදී ගන්න ගන්නවා. මේ වගේ යුනිට් එයාට දවසකට උපරිම 20ක් දෙනවා සිස්ටම් එක. මොකද මේ ඇමවුන්ට් එක දෙන්න ඕනේ ප්‍රොඩක්ට් ටීමේ දවසකට ජෙනරේට් කරන්න සීමිත ප්‍රමාණයක් තියෙන ඇමවුන්ට් එක දෙන්නම නිසා එයා දෙන්නේ දවසකට සිස්ටම් එකේ 20යි. එතකොට 1 ඩොලර් 60යි. ඒ නිසා දවසකට උපරිම ඩොලර් 12ක එනර්ජි බූස්ටර් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ එනර්ජි බූස්ටර් 20ක කොච්චර ලයික් අන්තර්ගත වෙනවද? 20 වැඩි වීම 150 කියන්නේ 3000 ලයික් 3000. එතකොට මේ වගේ 20 යුනිට් එක 20 20 20 එකතු වෙලා 3905 හැදෙන්න ඕනේ. ඉතින් පේඩ් මෙම්බර් කෙනෙක්ගේ කවුන්ට් එකේ තමන්ගේ පර්පස් මැට්‍රික්ස් එකේ ඉන්න මුදල් තියෙන නිසා එයාට මේ ලයික් බටන් එක එනේබල් කරාට පස්සේ මේ දිනපතා මේ ලයිබ්‍රරි 20ක් ගැනීමේ හැකියාව උඩට තියෙනවා. මාසෙන් අඩුමගනේ මාසෙකට දින ගණන වැඩි දින ගණනක් මේ ටයිප් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ප්‍රීමියම් මෙම්බර් කෙනෙක් තමන්ගේ ඉන්කම් එක කම්ප්ලීට් හදාගන්න සම්පූර්ණයෙන් හදාගන්න තමන්ගේ පර්පස් එකකින් එන ඉන්කම් එක ඒක තමන්ට පහලින් නෙට්වර්ක් එකේ පුද්ගලයන් ස්ථානගත වීම අනුව හැදෙන්නේ. ඒක යට සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑ. ඒ වගේම කොච්චර එක යයි කොපමණ එක හැදෙයිද කියන එකත් එයාට තීරණය කරන්න බෑ. නමුත් එයාට පුළුවන් මෙන්න මේ ලයික් සම්පූර්ණ ලබාගෙන
මෙන්න මේ 3905 කියන උපරිමය හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට මාස්ටර් එයාට දැක් වෙන්නේ මේ පර්පස් මැට්‍රික්ස් එකෙන් එයාගේ සම්බන්ධක අවස්ථා ගන්න අවස්ථාවල හැම ස්පේස් එකම ඒ පළවෙනි දෙවෙනි වට සම්පූර්ණ කරන් ඉන්න කෙනෙක් නම් එයාට මාස 4 පහකින් මේ මුදල රීඉන්වෙස්ට් කිරීමෙන් ඉතින් මේ ලයික් බටන් එක එයා එනේබල් කරලා ඉතින් ඒකට මේ මුදල ඔටෝ බයි කරන්න ගන්නවා ඒ සල්ලි වලින් මේ මුදල් වලින් මේ ලයික්. එතකොට එයාට මුල් මාස කීපෙදී හැම පේමන්ට් එකකින්ම සිද්ධ වෙනවා තමන්ගේ මේ ගාඩන් එක හදලා ඉවර කරගන්න. ඉතින් ඒකට තමයි එයාගේ මුදල් එයා යොදවන්නේ. මේ විදිහට ගාඩන් එක හදාලා එයා අවසන් කරවන්න එයාට එයාගේ සම්පූර්ණ කර්තව්‍ය මේ ඇත්තේ එයා හදාගෙන ඉවරයි සම්මෙතේන මාර්ග ටික. එතකොට එයාට මාසිකව පර්පස් එකට අමතරව මෙන්න මේ 344 ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ 344 රීමෙම්බර් කෙනෙක්ට විශාල කාල දිග කාලයක් තුනක් ගත කරලා එයාට තමන්ගේ ලැබෙන එක ආදායම පාවිච්චි කරලා මේ 3905 අදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම මේ ප්‍රීමෙම්බර් කෙනෙක් එහෙම හරි පේමෙම්බර් කෙනෙක් හරි එයාට මුලින්ම මේක සිස්ටම් එකේ එයාට යම් දෙන්න ඕනේ පටන් ගන්න මේක හදන්න යම් කිසි යුනිට් එකක් ගන්නනේ. රීමෙම්බර් කෙනෙකුට මේ විදිහේ රීමෙම්බර් කෙනෙකුට ලබා දෙනවා එකක් ලයික් යුනිට් එකක්. නමුත් පේඩ් මෙම්බර් කෙනෙකුට ප්‍රීමියම් මෙම්බර් කෙනෙකුට විදිහේ ලබා දෙනවා ලයික් යුනිට් 6. එතකොට මෙයා එකෙන් එන ආදායමෙන් පටන් ගන්න ටික ටික එක එක එකතු කරගෙන තමයි දිග කාලයක් ගත කරලා මේ 3905 අදාගෙන. නමුත් හයක් ගන්න කෙනෙක් මෙයාට වඩා 6 ගුණයක් වේගින් තමයි ගමන ආරම්භ කරන්නේ. ඒ මෙන්බගෙන එයා මේ ටික හදාගෙන ඊට වඩා ටික කාලෙකින් මේ 3905ට ළඟා වෙලා අර මාසෙකට එන 344 ගන්න පටන් ගන්නවා. ඊට අමතරව තවත් මේකේ ඉන්කම් එක වෙන 30ක් තියෙනවා. ඒ ස්පොන්සර් හරහා අපි බලමු මේ 3905 හරහා කොහොමද මේ 344 එන්නේ කියන කාරණේ. දැන් මේකේ දෙන්නේ ස්ට්‍රක්චර් එකට ලයික් යුනිට් යායි 150ක යුනිට් එකක් අන්තිම තමයි පටන් ගන්නේ. මේ යුනිට් එකට සම්බන්ධ වෙනවා යුනිට් 5. මේ හැම යුනිට් එකම ලයික් 150ක් තියෙනවා. එතකොට මේ ස්ට්‍රක්චර් එකේ කොන්න පළවෙනි වටේ නිර්මාණය වුණා එක. මේක තියෙනවා 5ම 150. මෙතන කොහොමද 150යි මෙතන 150යි ටෝටල් එක 900. එතකොට යුනිට් විදියට ගත්තොත් මේ පළවෙනි ලෙවල් එකේ තියෙනවා 5ක්. දැන් මේ හැම එකකටම ඊළඟට හැදෙනකොට තව 5ක් එන්නේ 150 ඒවා තව 5ක් එනවා. ඉතින් ඒ විදිහට මෙතනක් තියෙනවා මෙතෙන් හැදෙනවා. එතකොට මෙන්න මේ ලයින් එකේ එනකොට දෙවෙනි ලයින් එකේ 25 ග්‍රාම් හැදෙනවා. 5 10 15 20 25. දැන් තුන්වෙනි ලයින් එකේදී මේ හැම එකකම 5 ඇවිල්ලා මොකද වෙන්නේ? 125 හැදෙනවා. මේ විදිහට 4 සහ 5 කියන ලයින් තියෙනවා. එතකොට හතරවෙනි ලයින් එකේදී 625යි පස්සේ ලයින් එකේදී 3125. එතකොට මේ යුනිට් ඔක්කොගේ මේ ස්ට්‍රක්චර් එක තුල යුනිට් ඔක්කොගේම එකතුව ගත්තහම අන්න ඒවා 3905. ඉතින් මේක ලයින් වල වටින ගණනින් බැලුවොත් මේක 150 වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔබට දෙන්නේ 500,000 ගණනක් එනවා ලයින්ස් නැත්තම් එනර්ජි පොයින්ට් එනර්ජි බූස්ටර් විදියට ගත්තොත් 3505. දැන් මේකෙත් අර වගේ තමයි මේ එක ලෙවල් එකකට ගෙවන අමවුන්ට් එකක් තියෙනවා. ඒකේ
level එකට තිරිච්ච යුනිට් ගන්න කොච්චර එනවද ඒ එන විදියට තමයි මේකේ සම්පූර්ණ කැල්කියුලේෂන් එක 344යි සැක ගන්නක් එනවා එතකොට මේ මේ ප්‍රොෆයිල් එකේ හිමි කෙනාගේ ස්පොන්සර් ඉන්න යාට ඉතින් යාමස් යාට ලින්ක් එක දීපු කෙනා එයාගේ මේ ස්ට්‍රක්චර් එක කොච්චර ඇදවද ඊනාරූපව යාට මේ ඒ ස්ට්‍රක්චර් එකට සාපේක්ෂව ගෙවීමක් කියන හැබැයි එවිට මෙතන ගණන් දෙන්නේ අර පර්පස් එක අපි කතා කර ක්‍රමවේදය හා සමානයි එතකොට ඒ ගණන් අනුව ඒ මේක උපරිම තියලා කියනවා නම් මෙයාට ඊට අමතරව මේ 8 member කෙනෙකුට මේකේ level income එක වගේම sponsor income එක මේක එනවා 101ක් සම්පූර්ණයි එතකොට යාට මෙතන ඔක්කොම 445ක maximum එක මේ garden එකකින් ගන්න පුළුවන් ඒ වගේම මේක 1 සිට 20 වතාවක් දක්වා හැකියාව තියෙනවා run වෙන්න ඉතින් මෙන්න මේ structure එකට අනුව income එක ලබා ගැනීම තමයි garden income එක කියලා කියන්නේ ඉතින් මේකේ අභ්‍යන්තරයේ මේ process එක තුන මේ තමන් මේ unit එක තුන කරගෙන තමන්ට මේ income එක ගන්න යනකොට මේ figures කියනවා මේ dollar 60ක් කියන එක හරි වැදගත් මේ මුදලක් මේ සිස්ටම් එක ඇතුලේ මොකද මේ dollar 60 ඒගොල්ලෝ විශාල වැඩ කොටසක් කරන එකක් තමයි මේ garden එකේ මේ unit වලට ගෙවීම කරන එක ඊළඟට free users ලට පළවෙනි ආරම්භක පළවෙනි ෆ්‍රී හම්බෙන යුනිට් එක දෙන එක ඒ හරහා තමයි ලෝකෙම සුබ සාධන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොකද ෆ්‍රී යුසර්ස් ලට ලයික් යුනිට් නිර්මාණය කරලා දෙන්නේ පේඩ් මෙම්බර්ස් ලා මේ යුනිට් ගන්නකොට. ඒගොල්ලන්ගේ සතහැටෙන් තමයි අර සිස්ටම් එක ෆ්‍රී අයට හදලා දෙන්නේ පළවෙනි යුනිට් එක. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදය තුල මේකේ garden matrix එකකින් කාමරය ක්‍රියාත්මක වෙයි. ඉතින් garden matrix එක විස්තර කරාට පස්සේ අපිට විදේගෙන අපේ මූලික ප්‍රෝග්‍රෑම් එකේ කියන්න ඕන කොහොමද මූලික දේවල් ටික අපි කියලා අවසන් වෙනවා. ඉතින් මෙතනින් එහාට අපිට මේක ප්‍රායෝගිකව ඔබට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ විදේ යාපෘතියට සම්බන්ධ වෙන එක තමයි තියෙන්නේ. ඉතින් අපි ඔබට කියන්නේ අපේ වීඩියෝ එකේ link එක තියෙනවා. ඒ link එකෙන් ඔබට free user කෙනෙක් විදියට නොමිලේම මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ටික දවසක් ඔබ මේ app එක පාවිච්චි කරලා එතකොට ඔබට ඔබේ මේ පළවෙනි garden එකේ ඉඳලා free user කෙනෙකුට ලැබෙන garden එකේ වැඩි කරගන්න ඒ බිංදුවේ ඉඳලා ඩොලර් 7 ඉඳලා income එක ආරම්භ වෙලා ටික ටික වැඩි වෙනකොට ඒකෙන් නැවත garden unit මිලදී ගන්න මේ auto buy button එක enable කරලා තබාගෙන නැවත මේ garden එකතු කරගෙන මේ structure එක හදමින් තමන්ගේ income එක වැඩි කරගන්න පුළුවන්. ඒ අතරේදී මේ app එක use කරනකොට මේක ගැන දැනුවත් වෙලා මේක ගැන අවබෝධය ඇති වෙන කොට ඔබට හිතුනත් ඔහොම premium membership එකේ යන්න කැමති කියලා යන්න ඕනේ. ඒක මට ප්‍රතිලාභ වැඩි වෙන බව අවබෝධ කරගත්තා. අන්නේ ඔබට ඔබට පුළුවන් මේක upgrade කරලා upgrade membership එකේ. ඉතින් අපි පළමුව ඔබට free membership එකට ආරාධනා කරනවා. ඉතින් අනිත් එතනින් එහාට ඔබේ කැමැත්ත මත ඒක ඔබට ඔබේ කැමැත්ත මත අපි ඔබට කිසිම බලපෑමක් කරන්නේ නැහැ premium membership වෙන්න කියලා හැමෝටම මේ අවස්ථාව ලබා ගන්න හැබැයි මොකද ඒක customer base එක මත ප්‍රතිශත වශයෙන් තියෙන එකක් premium membership එකට යන්න පුළුවන් අවස්ථාව දැනට තියෙනවා නමුත් ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන් නිසා ඉතින් බොහොම ස්තුතියි අපේ මේ ෆිලින්ක් එක තුලින් ඇප් එකට සම්බන්ධ වෙන්න ඩවුන්ලෝඩ් කරගෙන සයින් අප් වෙන්න ඉතාම හොඳ ව්‍යාපෘතියකට තමයි ඔබ සම්බන්ධ වෙන්නේ අපි අපේ අත්දැකීම් වලින් තමයි මේ දේ කියන්නේ ඉතින් වැඩසටහන ගැන ගැටලු තියෙනවා නම් ඕනම දෙයක් Facebook page එකේ messenger වලින් ඒ වගේම YouTube channel එකේ page එකේ අපේ WhatsApp අංකයේ තියෙනවා අපි message කරන්න දැනගන්න ඕනම දෙයක් අපි සූදානම් ඔබට කියලා දෙන්න. ඉතින් අනිත් කාරණේ තමයි තව ඉදිරියේදී මේ ව්‍යාපෘතිය අනුව අපි මේ දෙකේ මේ page එකේ channel එකේ අපි අවස්වරින් වල video නිකුත් කරනවා. අපි මේ ව්‍යාපෘතිය අදාළව ටික ටික අපේ
පිරිස වැඩි වෙනකොට. ඉතින් අපි දැනට WhatsApp group එකක පටන් ගන්න තියෙනවා. ඉතින් අපි free member අපේ link එකෙන් free member කෙනෙක් වුණා නම් ඔබට පුළුවන් අපිට දැනුම් දීමක් කරන්න අපේ WhatsApp අංකයට. එතකොට අපි ඔබගේ group එක සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සියල්ල සමග දිවියේදී අනාගත වීඩියෝ එකේ නැවත හමු වෙමු. ඉතින් සියලු දෙනාටම ජය ජය ප්‍රාර්ථනා කරන හොඳ යහපත් සුභාරාධනා හැමෝටම ප්‍රාර්ථනා කරන. ඉතින් අපි වීඩියෝ එක යන මේ ගමනට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමු. ඉතින් බොහොම ස්තුතියි මම සුරජ්ජාමල. අපි විදේ යාපිතිය තුළ මේ පේජ් එකේ සෝෂල් මීඩියා YouTube channel එකේ පේජ් එකේ ඒ වගේම අපේ විදේ account එක හදලා තියෙන්නේ ඒ තුළ නැවත හමු වෙමු. ඉතින් බොහොම ස්තුතියි සුබ දවසක්. ජය වේවා.